අරතු නාස තව මේ අර භගිනි භගිනි රක්කිතා බාතු රක්කිතා ගොත්ත රක්කිතා කියනගේ තේරුම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මෙයා. ඔව් ඒක තියෙනවා. රක්කිතා කියන්නේ ආරක්ෂා කරන. මව රකින්න, පියා රකින්න, සහෝදරයා රකින්න, සාම්පුරුෂයා රකින්න, එහෙම නැත්නම් කුල ගෝත්‍රයෙන් රකින්න ඒ කෙනෙක් එක්ක තවත් කෙනෙක් ආරක්ෂා කරන කෙනෙක්ව බලෙන් ඒ වගේ වැරදි වැඩකට යොදා ගත්තොත් ඒක වැරදි, ඒක කාමී වර්ධවා හැසිරීම. තමන් විවාහ කරගත්ත නීත්‍යානුකූල පුද්ගල ස්ත්‍රිය හෝ පුරුෂයා තමන් රකින්නවා. ඒක නිසා ගිහියෙකුට ඒක අයිතිය. ඒක කාමී වර්ධවා හැසිරීමක් නෙමෙයි කියන එකයි කියන්නේ. තව අරිතුනාස පහෝගේ දවසක පුවත්පතක පළ වුණා බ්‍රිතාන්‍යයේ ඉඳලා ඕස්ට්‍රේලියාවට ගිය එක කාන්තාවක් ඕස්ට්‍රේලියාවේ අර මේ රජ පවුලෙන් එන කාන්තාවකගෙන් ලිපියක් අරගෙන ඒක ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් කරලා තිබිලා ඒක එයා ලංකාවට බලන්න කියලා සිංහලට පෙරලලා එවලා තියෙනවා සිංහලට පරිවර්තනය කරලා. ඒකේ ගොඩක් විස්තර තිබ්බ ලංකාවේ ඉදිරි කාලයේදී රට පාලනය කරන්නේ කවුද? එයා ධර්මතාවයේ ඒක නමුත් ඒක මෙහෙමයි. ලංකාවේ බොහොම අතීතයේ ලියපු සිංහල ලිපියක් පුස්කොළ පොතක් එංගලන්තයට ගෙනිච්චා. එංගලන්තයට ගෙනිච්ච එක එංගලන්තෙදී සිංහල වචන අකුරු ඉංග්‍රීසියට පරිවර්තනය කළා. ඉංග්‍රීසි අකුරු සිංහලට පරිවර්තනය කළා. මේ පරිවර්තන තුනක් වෙලා තියෙනවා මෙතන. එතකොට ওই පරිවර්තනවලදී ওই අකුරුවල වචනවල අර්ථ ධර්ම නිරුක්ති කොහේ කොහේ හරි වෙනස් වුණාද දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ තේරුම් ගත්ත පුද්ගලයා හැටියට තමයි ඒ එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවේ ඉඳලා මෙහෙම ලියලා තියෙන්නේ. අපිට හරියටම ඒ නෝනගාව තාම තියෙනවා නම් අර තල්පත සිංහල අකුරු මේකේ අර්ථ ධර්මීය නිරුක්ති ගන්න පුළුවන්. මොකද්ද මේ කියන එක කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකේ මේ රූප ලක්ෂණ හිටන් තියෙන ඒ ලිපිය හැමදේම රටේ ධර්මතාවය. ඒකින් මේ පත්‍රකාරයෝ ඇඳපු රූප ලක්ෂණය. මේ සහතික කරලා ඒවල තියෙනවා. නෑ පත්‍රකාරයෝ තමයි ඒවා කොහොමද රූප ලක්ෂණ එහෙම අඳින්නේ? ඒ තමයි ස්වාමීන් වහන්සේ. ඔව් ඉතින් ඒ වගේ දේවල් තියෙනවා යම් යම් වචන වලින් ඇති. නමුත් ඕක හරියට පරිවර්තකයා පරිවර්තනය කරපු දේවල් තමයි ඔය තියෙන්නේ. පරිවර්තන දෙකක් තුනක් වෙලා තියෙනවා. කරුණේ සනස මේ ඔබ වහන්සේගේ දේශනාවක දේශනා වුණා මේ පරිසරයේ කිලුටු එනකොට පෘථිවියේ භ්‍රමණයේ ඉබේම වැඩි වෙනවා කියලා. එතකොට දැන් ආයි අර පිරිසිදු වෙන්න. පිරිසිදු වෙනවා. භ්‍රමණයේ වීමෙන් තමයි පිරිසිදු වෙන්නේ. එතකොට සනස ඒ භ්‍රමණයේ වැඩි වෙනවා කියන්නේ මේ දවසේ කාලයත් අඩු වෙනවානේ. නැහැ දවසේ කාලේ අඩු වෙන්නේ. දැන් මේ භ්‍රමණ කීපයක් තියෙනවා. දැන් පඨවි භ්‍රමණය වෙනවා, ආපෝ අපි ගලේ ජලය ගමුකෝ. ජලය ඊට පස්සේ වේගයෙන් අහසට අරගෙන වැහි හැටියට වස්ස හැටියට ජලය හැටියට දෙනවා. මේක භ්‍රමණය. එතකොට වෙන්නේ මොකද? ආයි පිරිසිදු වෙනවා. දැන් ජලය හැටියටම තිබ්බොත් මොකද වෙන්නේ? කිලුට වෙනවා. පෘථිවිය භ්‍රමණයේ වැඩිවීමක් වෙනවා නෙවෙයි. ඈ නෑ නෑ. ඒක දැන් පෘථිවියත් පටවිත් භ්‍රමණය වෙනවා. ආපෝත් භ්‍රමණය වෙනවා. වායුත් මේ වාතයේ උලන් ඔක්කොම උලන් හමා ගැනීම අර සුලිසුලන් චන්දමාර්ත එන්නේ වැඩි වුණාම කිලුට වැඩි වුණාම. කොහොම හරි දැන් අවුරුදු මං හිතන්නේ 7-8000කට එහා පැත්තේ භ්‍රමණයට වඩා අද පෘථිවිය භ්‍රමණයේ වැඩි පොඩි පොඩි වෙනස් වීම් වැඩි වෙනවා. ඒ භ්‍රමණය වැඩි වෙන්නේ ඒක භ්‍රමණය නෙමේ, ඒක මේ පෘථිවිය වටා සූර්යා යන වෙලාව වෙනස් වෙනවා පොඩ්ඩක්. ඒක භ්‍රමණය නෙමේ, ඒක අර කම්පිතම් ප්‍රකම්පිතම් සම්පකම්පිතම් තුනක් තියෙනවා. ඒක ප්‍රකම්පිතම් මේක. සම්පකම්පිතම් තමයි අර ආපෝ තේජෝ වායෝ පඨවි හතර. ඒක ඒවා ඒක ඇතුළෙම භ්‍රමණය වෙනවා. දැන් ජලය බැරි වෙලාවත් එක තැනකම තිබුණොත් භ්‍රමණය නොවී ඔය ජලය බොන්න කීයටවත් බෑ. ඔය ජලය
බොන්න බෑ. අපි ඔය ජලය පිරිසිදු කරන්නේ භ්‍රමණීය කරලා. පිළිට කරනවා කියන්නේ භ්‍රමණීය කරනවා. ඒක නිසා උණු කරනවා කියන්නේ යම් භ්‍රමණීය කිරීම. ඒ සියලු දේ ජලය පිරිසිදු කරන්න තමයි වෙන්නේ. අපි ඔය හැම දෙයකින්ම ජලය කිලුටු කරනවා. හැබැයි මේ මිනිස්සු ජලය කිලුටු කරන තරමට ජලයටනේ ඔක්කොම හොදන්නේ. ඔක්කොම ජලය අපිරිසිදු වෙන්න එපා. හැබැයි ජලය කිලුටු වෙන්න භ්‍රමණය වැඩි වෙනවා. භ්‍රමණය වැඩි වෙන්න නැවත පිරිසිදු වෙනවා. ඒක ස්වභාව ධර්මයෙන් සකස් වෙලා තියෙනවා. මේක අපි ඔය ජලයට වාතයට නෙමෙයි අපේ ශරීරයට ගම්. අපේ ශරීරය තුලට අපි වතුර බොන්න බොන්න මොකද වෙන්නේ? පිරිසිදු වෙනවා. හුස්ම ගන්න ගන්න මොකද වෙන්නේ? පිරිසිදු වෙනවා. මේ ලේ ධාතුව භ්‍රමණය නියම විදිහට වෙන්න වෙන්න මොකද වෙන්නේ? බැරි වෙලාවක් ලේ ධාතුව භ්‍රමණය නොයී තිබුණා. කිලුටු වෙන කරාමටින්න. රාග දේශ මොහ වැඩි වෙනකොට වැඩි වෙන්න භ්‍රමණය වැඩි වෙනවා. ඒකනේ හයි බ්ලඩ් ප්‍රෙෂර් තින්නේ. ආ. අර හයි බ්ලඩ් ප්‍රෙෂර් වෙන්න මා කියන්නේ රාග දේශ මොහ භ්‍රමණය දරන්න බැරි තරමට වැඩි වෙනවා. ආ ආ. බැරි වුණාට මොකද වෙන්නේ? පුපුරනවා. හાર્ට් ඇටැක් හැදෙනවා. ඒක නිසා රාගය ද්වේෂය මොහය නැත්නම් කාගාව හරි අර භ්‍රමණය බොහොම සාමකාමී විදියට සාමාන්‍ය ගන්නට නෝමල් වෙනවා. එතකොට කාගේද වර්ධ මේ? රාගය ද්වේෂය මොහය වැඩි කම නිසා, විෂම වීම නිසා, කෝප නිසා. මේක භ්‍රමණය අරකම තමයි මේකේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි හතරමයි. ඔය මහා භූත හතරමයි මේ බම්බයක් මමන ශරීර කූඩුව තුලත් ඔය භ්‍රමණය වෙන්නේ. ඔක භ්‍රමණය නොවුනොත් මැරෙනවා. මැරෙනවා ජීවත් වෙන්නේ. ඔව්. දැන් වාතය උෂ්ම ගන්න ඕන. එතකොටයි භ්‍රමණය වෙන්නේ. අර චක්‍ර හතක් කරගෙනවා මේ උෂ්ම ගන්නකොට. ඒ භ්‍රමණය සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ එතකොට මේ තව ප්‍රශ්නයක් මේ රාජ්‍ය රට රාම මේ හය දොරෙන් ඒක පොඩ්ඩක් විග්‍රහ කරන්න කොහොමද ඒක ඔව් රයන්ෙන් තමයි මේ කෙලෙස් මතුවෙන්නේ රති රංග රට රජ රස රාම මේ හයම කරන්නේ අර හය දොරෙන් කිලුටු කෙලෙස් උපදවා දෙමින් ඒක තමයි ච කිව්වේ මේක හයක් කිව්වේ ච දැන් ඔය කියවනේ අර රජස් හරණම් කියලා රජෝ හරණම් කියලා චූලපන්තක හාමුදුරන්ට ඒ රත්ති කියන්නේ එතකොට රත්ති ඒ හය පොඩ්ඩක් ඔව්ටින් දැන් රත්ති කියන්නේ ඔය කය රමණීය කිරීම කාමී හි වර්ධවා හැසිරීම රත්ති ඊළඟට රම ඊට පස්සේ රම රමණීය කිරීම මන රමණීය හෝ කය රමණීය කිරීම රස අපි අර අනවශ්‍ය විදියට රස ඇහෙන්දර කනිනාසෙන් හයෙම රස බැලීම ඒ හයම ඔය රති රම රට රජ රංග රස කරනවා. රංග කියන්නේ ඕකම තමයි. පැහැදිලිසනස නිරෝගී සුවයත් වේවා වහන්සේ.